විපාක එනකොට ඒකෙන් මිදෙන ක්‍රමයක් පහළව නැත්නම් පහළ වෙන්නේ නැත්නම් විඳෝල විඳෝල කල්ප ගණන් විඳෝ විඳෝ යනවා මිසක් කවදාවත් ගැලවෙන ක්‍රමයක් පහළ වෙන්නේ මතක තියාගන්න වැරදුනොත් සමාව ගන්න ජීවිතේ වැරද්දක් වුණොත් ඒක හදා ගන්න ඒකයි අපි ශික්ෂාපදයක් කැඩුනත් ගිහිලා තුනුරුවන් කමා කරගෙන ආයි පන්සිල් අරගෙන හදාගන්නේ ආයතින් සංවරයට එනවා කියන්නේ ඒකයි අන්න එතනමයි අපිට නිවැරදි වෙන්න තියෙන මාර්ගයේ ධර්මයේ විවර කරගන්න තියෙන මාර්ගය. තේ නිසා පිංගතුනි ಗುಣධර්ම පුරන්න සද්ධාදී ಗುಣධර්ම දියුණු කරගන්න පිං කරත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල ඔබට ඕන තරම් පිං කරගන්න පුළුවන් කාලයක් මේ. අද කොච්චර පිං කරගන්න පුළුවන්ද නේ? මොන තරම් මිනිස්සු පිංකම් කරනවද? දැන් ගොඩක් ඇත්තටම ගත්තොත් යුද්ධය අවසන් වෙලා දැන් මේ අවුරුදු කීපේ එනකොට විශාල වශයෙන් සාසනික දියුණුවක් ආවේ නැද්ද? ආවා. අද බලන්න කුරුවන්වැලිසෑය ළඟට ගිහිලා කොච්චර කප්රුක් පූජා කරනවද කොච්චර මිනිස්සු පින්කම් කරනවද හැම තැනම වේගෙන් පින්කම් චෛත්‍ය හැදෙනවා පින්කම් කරනවා බොහෝ බණ අහනවා මේ ඔක්කොම යුද්ධය අවසන් වීමත් එක්ක සම්බුද්ධත්ව ජයන්ති ආවෙත් ඒත් එක්කමනේ අන්න එතනින් තමයි සාසනික බැබලීම පටන් ගත්තේ